සුබ දවසක් වේවා මගේ YouTube channel එකට පැමිණි සියලු මල්ලිනාගලට සුබ දවසක්. ඉතින් අද මම කියන කතාව ඔයාලට ගොඩාක් 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 වැදගත් වෙන කතාවක්. ඇයි කියනක ඇහුවොත් මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට තේරෙයි මේ වීඩියෝ එක බලපුවගේ ගොඩක් වටිනාකමක් තියෙනවා කියලා. මේක සාමාන්‍යයෙන් අනිත් වීඩියෝස් වලට වඩා සාපේක්ෂව ඉහළ වටිනාකමින් යුක්ත වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා ඕගලන්ට මේ අවස්ථාවේදී. ඉතින් ඔයාලට හැමෝම බලනවා දැන් දෙයනේ මේ කවි පාඩම් ඉදින් නැහනේ. අපි සිංහල වල කවියක්වත් දන්නේ නැහනේ. අපි කොහොමද මේවා ලියන්නේ? දැන් මේ මම දාන වීඩියෝස් වලින් මං කියන කවි පාඩම් වල વિચાર කොහොමද ලියන්නේ කියලා. අනේ අයියා අපි කොහොමද මේ කවි පාඩම් වල વિચાર ලියන්නේ? අපි කවියක් ඉගෙනගෙනවත් නැහනේ. අපි කවියක් දන්නේත් නැහනේ. ඔන්න ක්‍රමයක් තියෙනවා. මම කවි ටික එකට අල්ලලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පාඩම් නමයක් තියෙනවනේ කවි පාඩම්. ඉතින් ওই නමේම ඔයගලන්ට කවි ටික විතරක් වෙනම කරලා ඔයගලන්ට දාලා තියෙන වීඩියෝ එක අන්න එකත් බලන්න. ඒක බලන්න කිරේ චොට්ටක් ඒක තියන්න. දැන් මේ වීඩියෝ එක කට් කරලා ඒකට යන්න එපා. මම මේ කියන දේ අහගන්න. මේක ගොඩක් 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 වැදගත්. හරි මං කියනන්නේ සිස්ටම් එක. දැන් ඔයාගිල එක පාටම දැන් ඒකත් බලන්න එපා චුට්ටගෙන මම මේ කියන දේ අහලා යන්න. හරිද? දැන් ඕගොල්ලන් එක පාටම ඕක දැන් අහන්න. හරිද? දැන් ඕක මම මේ වීඩියෝ කරනාට පස්සේ ගිහලා අහන්න. අහලා ඕගොල්ලන් පුළුවන් නම් ගොඩක් ඕක අහන්න. හැම තිස්සෙම අහන්න. මේ අන්තිම දවස් ටිකනේ. ඕගොල්ලන් වෙන වෙන බයිල සින්දු අහන්න එපා. අන්තිම දවස් ටිකේවත් ඒ කවි සෙට් එකම සැරින් සැරේ අහන්න. ඔගලන් එක ඩවුන්ලෝඩ් කරලා හරි මොකක් හරි කරලා ඕක සැරින් සැරේ අහන්න. එක YouTube එකේ පැකේජ් එක දාලා තිනවනේ දිගටම අහන්න. ওই සින්දු ටික ඔය කවි ටිකයි සින්දු ටික ඔක්කොම අහන්න. එක දිගට අහන්න. ඊට පස්සේ මම කියනවා ඕගොල්ලන් දැන් ඔය යනවනේ ඇඟපත හොදන්න යනවනේ. ඒ වෙලාවට ඔය දානවනේ එක එක සින්දු බයිල සින්දු ඇරෙන්න. ඒකවා ගෙනියලා දාන්න ඔය සින්දු ටික එක දිගට එක දිගට එක දිගට එක දිගට කියන්න. ඕක ඔයා නිතර නිතර භාවිතා කරන්න. එතකොට ගේමක් නෑ. ඔය දැන් ලොකු ලොකු පාඩම් කියන්නේ සාමාන්‍යයෙන් මග්ග විසිතුරු කෑරගල වගේ පාඩම් වල සමහරට කවි මතක හිටින්නේ නැතුව ඇති. කමක් නෑ, අබම හතරක්වත් පාඩම් කරලා තියාගන්න. අර අන්තිම පාඩම් දෙකේ කවි ටික නම් යනවා සුපිරි සින්දු දෙකක් වගේ යනවා. අන්න එක නම් සුපිරිට පාඩම් කරගන්න පුළුවන්. ඒක කොහොම හරි කරගන්න. කවි ටික ගොඩක් වැදගත්. හරිද? කවි ටික නැතුව ਵਿਚාරත ගොඩ දාන්න බෑනේ. මල්ලිනාංගල ඔක්කොම තේරෙන ඇතිනේ කවි ටික නැතුව ਵਿਚාර ගොඩ දාන්න බෑ. ඔන්න මම අද කතා කරේ කවි ටික. ඉතින් ඔයා ඔය ගෙදර නිකන් ඉන්න වෙලාවට ඇවිදින වෙලාවට එහෙම හයියෙන් කෑ ගහලා කියන්නේ ඔය කවි ටික. ගෙදර මිනිස්සු ඉරට ගමක් නෑ. ගෙදර මිනිස්සු ඉතින් තමයි පිස්සු විතර කමක් නෑ. මේ අන්තිම මාසෙනේ කවි ටික කියනවා කියන්නේ මේ මඩ මේ පාඩම් කරන්න ඕනේ. මම මේ කවි ටික කියනවා කියලා හයියෙන් කී කියන්න. ඔයා ගෙදර නිකන් ඉන්න වෙලාවට ඔය කාමරේ එහෙම නිකන් ඉන්න වෙලාවට කවිම කියන්න. කවිම කියන්න. කවිම මේ සින්දුවක් විදිහට අදාද කියන්න. කියන්න කියන්න. එක දිගට කියන්න. ඉතින් ඔන්න ඔය විදිහට කියලා ඔයගලන්ට පුළුවන් වෙනවා ඕලෙවල් විභාගෙදී. ඕලෙවල් විභාගෙදී ඔයගලන්ට කවි ටික මතකෙන් ඒ ඕලෙවල් විභාගයේ වෙලාවෙදී ඔයගලන්ට නිකන්ම ඒ පේපර් එකට අදාළ වෙන විදිහට ඔයගලන්ට කවිය ඔයගලන්ට ඔලුවට එයි එකපාරටම. මොකද කවි මෙන්න මෙහෙමයි මල්ලි නංගි. දැන් මොලේ කියන එක හැඩගැසලා තියෙන්නේ ඕනම දෙයක් ටක් ගාලා අල්ලගන්න, ග්‍රහණය කරගන්න. හැබැයි එයාට ග්‍රහණය කළ ගොඩක් වෙලා තියාගෙන ඉන්න අමාරුයි. ඒක නිසා එයා කරනවා මෙන්න මේ වගේ දෙයක්. එයා සමහර වෙලාවට හිතනවා දැන් ඔයා මේක එකපාරක් භාවිතා කරා. හැබැයි මේක මෙයා භාවිතා කරන්නේ නැහැ නැවත නැවත. එහෙනම් ඉතින් මේක වැඩක් නැහැනේ දෙයියනේ කියලා අතහැරලා දානවා. එහෙම නෙමෙයි. ඔයා කවි ටික නැවත 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 කියනවා කියන්නේ මොකද වෙන්නේ? එයා නැවත නැවතත් ග්‍රහණය කරගන්නවා. ඉතින් මේ ග්‍රහණය කර ගැනීම තුළින් ඔයාට කවි ටික අමතක ඉඩ නොවන තැනකට ඔයගොල්ලන්ගේ මොලේ යම්කිසි ස්ථානයක මෙයා රඳවා තබා ගන්නවා. මෙයාට මේක පට්ට වැදගත්. ඉතින් ඒ ක්‍රමය මට හොඳටම වැදුණා. ඇයි දැන්නද මම එහෙම කිව්වේ? මම හැම තිස්සෙම කවි කිව්වා. ඇඟ හොදන කවි කියනවා, කාමරින්ලා කවි කියනවා. එක දිගට කියනකොට මට අදටත් ඒ කවි ටික ඒ විදිහට මතකයි. බුද්ධිල කවි කවි 34ක් තියෙනවා. ඒ කරිදිමර කවි 34ම කටපාඩම්. දැන් වෙනතුරුත් කවි 30කට ලං වෙන ප්‍රමාණය කටපාඩමින් දෙන්න පුළුවන් ප්‍රමාණයකට එන්නේ. දැන් මම ඕලෙව කරලා දැන් ටිකක් කාලෙ කියන්නේ අවුරුදු දෙකක් වෙනවා. ඒත් මම පොත බලන්නේ නැතුව මට කවි ටික කියන්න පුළුවන් තත්ත්වයකට උදා වෙලා තියෙන්නේ ඇයි? ඇත්තට මේක මොලේ ග්‍රහණය කරගෙන හොඳටම. ඒ ග්‍රහණය කරගන්න හේතුව තමයි එක දිගට නැවත කවි ටික කියීම. තේරුණා? නැතු ඔයගොල්ලන් කවි පොත දිහා බලන් හිටියා කියලා කවදාවත් කවි ටික නම් පාඩම් හිටින්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් කිව්වේ කවි ටික පාඩම් කරලා ගොඩ දාන විදිය. හරිද? ඔන්න අර වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. ඔයාලම බලන්න channel එකට ගිහිල්ලා පල්ලයට යනකොට ඇති කවි ටික, ඒ කියන්නේ ඔක්කොම කවි ටික එකට වීඩියෝ එකක්. ඒක නැවත අහන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා ඔයාට මේ කවි ටික ගේමක් නැතුව කටපාඩම් කරගන්න. ඉතින් අදින්නම් පටන් ගන්න. මේ දැම් මේ නම් පටන් ගන්න. ඔයා ගණන් ටික හදලා නම් ඒක එහා පැත්තෙන් ඔයා ගණන් හදන වෙලාවෙත් එහා පැත්තේ ෆෝන් එක තියලා එක දිගට අරක ප්ලේ වෙන්න දෙන්න.
ඔයාලා පැකේජයක් වගේ දාලා තිබ්බොත් ඉතින් ලේසියිනේ. ඔයාලා මේක මේ කියන්නේ එක දිගට අහන්න ලේසියිනේ. ඉතින් ඕක එක දිගට අහන්න. වෙන වෙන බයිල සින්දු අහන්න එපා. කට්ටියත් එක්ක කතා කරගෙන ඉන්න එපා. කවි ටික කියන්න. මේ අන්තිම මාසේ ගොඩ දා ගන්න ඕනේ. සිංහල කෙනෙක් ගොඩ දාන්න අමාරුයි කවි ටික නැතුව. ඉතින් අදින්නම් පටන් ගන්න. කවි ටික කොහොම හරි ගොඩ දා ගන්න. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම එකතුලා ඉන්න. Subscribe කරන කට්ටිය subscribe කරලා තියාගන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.